ඉල්ලලා නැත්නම් ඔබ ඒ පියවර අද ගන්න බැරිද? ඔබ ඒ පියවර අද ගන්න. මම යටත් වෙලා අද කියනවා මට නිසැකම කියන්න බෑ මගේ නම ජීවන පොතේ තියෙනවා කියලා. මට ඒ ගැන සැකයක් තියෙනවා කියලා කියනවා නම් මම අවංකව පස්සෙ ලැබුණා කියලා මම දන්නේ නැත්නම් මම දේව දරුවෙක් කියලා මට සැකයක් තියෙනවා නම් අද ඔබ පියවරක් ගන්න. ඔබගේ අවංකත්වයට ස්තුති, ඒ අත්වලට ස්තුති. ඔව් මම ඒ අත දකිනවා. ස්වාමිනිය ඔබ හන්ස ප්‍රශංසා වේවා. මේ ගැන කිසිම ආකාර නිසැකේ භාවයක් ඔබට තිබිය යුතුමයි. මම කියන්නේ මේ සත්‍ය වූ ස්ථානයක්. ඔබ කියයි මේ පුද්ගලයාට පිස්සුයි කියලා. ඒ බයිබලයේ මේ ගැන කියලා තිනවා. ඔබ ඒ චිත්‍රපටය දැක්කේ ඉතාමත් සුළු දෙයක්. ඒක සදාකාලයක් පවතින යනවා. බොහෝ අය නිවාඩු කාලයකට යන්නේ ඉස්සෙල්ලා යන්න ඉන්න ස්ථානය ගැන හොඳින් හොයලා බලනවා. යන හෝටලය ගැන හොයලා බලනවා. යන ස්ථානවල ගැන හොයලා බලනවා. ඒ නිකම් විවේක කාලයක් ගත කරන්නේ. ඒත් මරුණන් පස්සේ කොහෙද යන්නේ කියලා හොඟා දෙනේ හොයලා බලන්නේ. ඔබ එහෙ තමයි සදා කාලය ජීවත් වෙන්න යන්නේ. ඒ ගැන ඔබ දැනගන්න ඕනේ. ඉතින් අද ඔබේ කරුණාවයි මම ඉල්ලස්. ඔබ නිසැකයෙන්ම දන්නේ නැත්නම් ඔබට නිසැකයෙන්ම මේකෙන් දැනගන්න පුළුවන්. ඔබට ඔබ වෙනින් අපිට යාඥා කරන්න පුළුවන්. ඔබට මෙතන යන්න පුළුවන්. ඔබ කවදාවත් එවැනි ස්ථානයකට යන්නේ නැහැ කියලා. ඔබට ඒ ගැන නිසැකම දැනගන්න පුළුවන්. මම මෙතරම් උත්සාහ කරන්නේ සැබෑ අපායක් ඔබට තියෙන බව පෙන්වා දෙන්නයි. ඔබ එතනින් ඈත් විය යුතුයි. අද බොහෝ කිතුනන් ඉන්න ඔවුන් ජීවත් වෙන්නේ පසුබට වූ කිතුනු ජීවිතයක්. බොහෝ දෙනෙක් තමන් ජීවත් විය යුතු ආකාරයට ජීවත් වෙන්නේ නැහැ. සමහර අය යේසුස් වහන්සේ පිළි අරගෙන ඉන්නවා. ඒ වුණත් තවමත් පාපේ ජීවත් වෙනවා. ඔබ පාපේ පසුබට වූ ජීවිතයක් ජීවත් වෙන්න හොඳ නැහැ. ඔබ සමහර වෙලාවට අනියම් භාර්යාවක් එක්ක ජීවත් වෙනවා ඇති, අනියම් පුරුෂයෙක් එක්ක ජීවත් වෙනවා ඇති. ඔබ හිතන මේකෙන් යන්තම් බේරෙන්න පුළුවන් කියලා. දෙවිය මහන්සේ මේක හොඳයි කියලා කියන්නේ නැහැ. ඔබ ඒ මාර්ගයෙන් ඉවත් විය යුතුයි. රෝම 8:13 කියන ඔබ මාංශය අනුව ජීවත් වුණොත් ඔබ මිය යා යුතුයි කියලා. යේසුස් වහන්සේ කිව්වා ඔබගේ දෑස් ඔබට බාධා කරනවා නම් එන ඒවා ගලවන්න කියලා. ඔබගේ ශරීරයේ කොටසක් නැතුව ස්වර්ගයට යන එක වඩා හොඳයි අපායට යනවට වැඩිය. මෙතන බාධා කරනවා කියලා කියන්නේ පාපයට පොළඹන දෙයකුයි. ඔබ අසභ්‍ය පොතපත කියවනවා නම්, ඔබ අනාචාරය හැසිරෙනවා නම්, ඔබ යම් ආකාරයක පාපයක ජීවත් වෙනවා නම් ඔබ ඒ දේවල් වලින් ඉවත් විය යුතුමයි. උන්වහන්සේ කිව්වා සමහර විට ඔබ අපායට යන්න ඉඩ තියෙනවා කියලා. ඇයි ඔබ එවැනි ජීවිතයක් ගත කළ යුත්තේ? මම බැගෑපත්ව ඉල්ලන කරුණා කළ ඔබ දිව්‍ය මහන්සියට හැරෙන්න කියලා. ඔබගේ ජීවිතය ඒ සාහසර බාර දුන්නොත් ඔබට ආශ්‍රාදාත්මක ජීවිතයක් ගත කරන්න යනවා. ඔබ කරන සෑම දෙයකටම උන්වහන්සේගේ ආශ්‍රාදය ඔබ ලබා ගන්න යනවා. කෙලවරදී ඔබට ස්වර්ගයටත් යන්න පුළුවන් වෙයි. ඔබට දිව්‍ය මහන්සිය මේ දෙන දේ ඔබ මම මේ කියන දේ ඔබත් පවසන්. දෙවි ස්වාමිනී මම පව්කාරයෙක්. මම සිටින්ද, වචනයෙන්ද, ක්‍රියාවෙන්ද බොහෝ පව් කර ඇත්තෙමි. මා කළ පව් උදෙසා මට අයිති වන්නේ නිරයයි. මා කෙරේ කරුණාව පෙන්වා මට සමාව දෙනවනවා. මම යේසුස් වහන්සේ පොළොවට පැමිණ මාගේ සෑම පාපයකට මිලේ ගෙවීම සඳහා කුරුසියේ වදවිඳ තම ජීවිතය පූජා කළ බවත්, මළුවන්ගේ නැගී සිටි බවත් අදහමි. කුරුසියේ හෙළූ ඒ අමිල පිරිසුදු අනර්ගලයේ මාව මේ මොහොතේදී පවිත්‍ර කරන මැනව දැන් මගේ හදවත් දොරටුව විමුක්ත කරමි. මාතෘක වඩින මැනව මගේ හදවත ඔබ වහන්සේගේ සාමයේ පුරවන මැනව. ස්තුති වේවා. ආමේන්. දිවි පිදුවා මා ගලවන්නට. මම මේ කියන දේ ඔබත් පවසන්. දෙවි ස්වාමිනී මම පව්කාරයෙක්. මම සිටින්ද, වචනයෙන්ද, ක්‍රියාවෙන්ද බොහෝ පව් කර ඇත්තෙමි. මා කළ පව් උදෙසා මට අයිති වන්නේ නිරයයි. මා කෙරේ කරුණාව පෙන්වා මට සමාව දෙනවනවා. මම යේසුස් වහන්සේ පොළොවට පැමිණ මාගේ සෑම පාපයකට මිලේ ගෙවීම සඳහා කුරුසියේ වදවිඳ තම ජීවිතය පූජා කළ බවත්, මළුවන්ගේ නැගී සිටි බවත් අදහමි. කුරුසියේ හෙළූ ඒ අමිල පිරිසුදු අනර්ගලයේ මාව මේ මොහොතේදී පවිත්‍ර කරන මැනව දැන් මගේ හදවත් දොරටුව විමුක්ත කරමි. මාතෘක වඩින මැනව මගේ හදවත ඔබ වහන්සේගේ සාමයේ පුරවන මැනව. ස්තුති වේවා. ආමේන්. දිවි පිදුවා මා ගලවන්නට.
ගලා ගියා මා මුදවන්න